ආයි බෝවන් අදත් පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් මම අද ඔයාලට අපේ වීඩියෝ එකෙන් ගෙනාවේ පීල්ටියා ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩකයෙක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරමු. අපි මෙයාගේ අහ මුලින්ම නම මොකද්ද? පුෂ්ප කුමාර කරුණාතිලක. මෙයාගේ නම පුෂ්ප කුමාර කරුණාතිලක. ඉතින් ඔයා දැනට ශ්‍රීලංකන් ක්‍රිකට් සම්මේලනයේ එක වැඩ කරගෙන ඉන්නව නේද? ඒ කියන්නේ මේ සංගමේ ඉන්නවා. සංගමේ ඉන්නවා. එතකොට ඒ වගේම ඔයා දැනට කියන්නේ කොච්චර සතියට කොච්චර දවස් වගේ පුහුණු වීම කරනවද? කියන්නේ සතියට මම ගන්නවා. ක්ලබ් එකට කියලා සෙල්ලම් කරනවා සතියට එකපාරක්. ඔව්. අය පුරුවන් විදියට කියන්නේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා සෙල්ලම් කරනවා. මේ ග්‍රවුන්ඩ් එකේ දවස් සෙල්ලම් කරන්නේ. ඔව් මේකත් වෙනවා. මේ දුම්බුරේ කියන්නේ පුරුවන් තැන් වල සෙල්ලම් කරනවා. ඔව්. එතකොට ගම කොහෙද කිව්වේ අපිට? මුවපිටියේ. මෙයා ගම් මුවපිටියේ තිය මුවපිටි ස්කෝල් නේ මේකද? ඔව් මුවපිටි ස්කෝල්ේ තමයි මේ ග්‍රවුන්ඩ් එකේ මෙයා සෙල්ලම් කරන්නේ. එතකොට දැන් ඔයා දැන් මේ වීල් චෙයා ක්‍රිකට් එකේ පටන් ගන්න කොච්චර කල් විතර වෙනවද? දැන් කොහමරි මාස 8ක් විතර වගෙනවා. මාස 8ක්. ඔව්. ගිය අවුරුද්ද තමයි පටන් ගත්තේ. ගිය අවුරුද්ද පටන් ගත්තා. මොකද ඔය බලාපොරොත්තු ඉදිරි බලාපොරොත්තු. ඉතින් බලාපොරොත්තු කියන්නේ වීල් චෙයා ක්‍රිකට් වලින් කියන්නේ දැන් අනිත් රටවල් වල හොඳට පහසුකම් දීලා ඉන්දියාවේ එහෙම ගොඩක් පහසුකම් දීලා ඒ කට්ටියට ගොඩක් මේ උදව් කරලා එහෙම ඒ ශ්‍රී ලංකන්න බලනවා ගොඩක් දානකොට ඒ කියන්නේ ඒක වර්ල්ඩ් කප් ඒෂියන් කප් එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒවට ඒක සම්බා සහභාගී වෙලා අපිට කියන්නේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද කියන දේ අපි හිතනකොට අපිට මේ තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඔව් ඒක තමයි. දැන් මෙයාගේ බලාපොරොත්තු කොහොම හරි තමන්ගේ රට වෙනුවෙන්. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක වගේ. ඉතින් දැන් වීල් චෙයා ක්‍රිකට් ටීම් එකක් තියෙනවා. දැන් සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ඔයාලට වීල් චෙයා ක්‍රිකට් ටීම් එකක් තියෙනවා. ඉතින් මෙයා ඒ කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් කරන්න තමයි මෙයාගේ බලාපොරොත්තු. ඊළඟට ඔයා ළඟදී ඉන්දියන් ටුවර් එකකට තේරලා ඉන්නවා වීල් චෙයා ක්‍රිකට් වලින්. ඒ ගැන අපිට පොඩ්ඩක් කියව. ඒක කියන්නේ ඉන්දියන් තරගාවලිය තමයි තියෙන්නේ. රටවල් තුනක් අතර තුනක් තියෙනවා. තරගාවල් දෙක හතරයි. රටවල් තුනක් අතර තරගාවලිය ඉන්දියාවේ තියෙනවා නේ? ඉන්දියාවේ තියෙන්නේ. ඒකට දැන් තෝරාගෙන ඉන්නවා මම ඒක කියන්නේ මේ මාස 15 තමයි 14 තියෙන යන්න තියෙන්නේ. ආ 14. රටවල් ඒතර කීයක් තියෙනවද? ලංකාවට හතරක්. ලංකාවයි ඉන්දියාවයි නේපාලයි නේපාලයි බංගලාදේශයි. ඉතින් අපි මෙයාට සුබ පතනවා මෙයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. පවත්වන තරඟ වලට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්න කියලා. ඒ වගේම පීල් නිංජා YouTube channel එකෙන් සහ SS ආයතනයේ අපිට නුවන් මහතා බැට් ටැක් කියලා තියෙන ඒනට ඒ වගේම පීල් නිංජා අපේ YouTube channel එකේ අපි ග්ලව්ස් දෙකක් මෙයාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න මේ මොහොතේ ලබා දෙනවා. ඉතින් අපි සුබ පතනවා මෙයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා SS බැට් ටැක් සහ ග්ලව්ස් දෙකක් ලබා දුන්නා. ඉතින් අපි මෙයාට අපේ YouTube channel එක සහ අපේ YouTube channel එක ගැන මොන වගේ අදහසක්ද ඔයාලට තියෙන්නේ කියලා අපි අහමු. කියන්නේ මම ගොඩක් අර ඉන්දියා YouTube channel එක මම දැකවසම් බලනවා. ඇත්තට ගොඩක් එකෙන් මේ මමත් එකෙන් ගොඩක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉන්දියා එකේ යා කියන ගොඩක් අර කියලා දෙන බෝල්ස් එක මම ඒ විදිහට ගොඩක් අත්හදා බලලා දිනවා. ඇත්තටම බැටින් නෙමෙයි. ඒ කියන්නේ එතකොට ගොඩක් අර මේ රට ගොඩක් තියලා සේවයක් වෙනවා. දැන් මේ වගේ තවත් ඔයාලගේ ගම් වලත් ඇති මේ වගේ ක්‍රීඩක ඉති අපිට දැනුම් දෙන්න. ඒ වගේම තමයි මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වගේ ක්‍රීඩකයන්ට තමන්ට පුළුවන් විදියට දෙයක් කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් දේ අපි කරා. ඒ වගේම මම ඔයාලගෙනුත් ඉල්ලනවා දැන් මේ වගේ ක්‍රීඩක ඉන්නවා නම් තවත්. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට දන්නේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක, ඒ කියන්නේ පිටිමි ටීම් එක සහ ඊටත් ගර්ල්ස් ටීම් එක ගැන. මේ වගේ ක්‍රීඩකයෝ ගැන ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ. ඉතින් මේ වගේම දැන් ක්‍රීඩකයෝ තවත් බොහෝ දෙනෙක් ඇති හැම තැනම ලංකාවේ. ඉතින් අපි මෙයාලට උදව් කරලා අපි රට දිනවන්න අපි කොහොම හරි ලොකු දෙයක් කරමු. ඉතින් ආයෙත් අපි රීල් නිංජා YouTube channel එකේ අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.